පැට් කමින්ස්ගේ අදාගත නොහැකි ඉනීම. ඔව් අදවසේදී පැවතුන ඉන්දියානු ප්‍රීමියර් ලීග්ගේ 14 වෙනි තරගයේදී මේ තරගය පැවතුනේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 161ක් ලබා ගත්තා කඩලු 4කට නියමිත පන්දු අර 20 අවසන් වෙද්දී. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අපි කතා කරත් මේ ඉලක්කය පන්දු අර 16ක් අවසන් වෙද්දී සපුරා ගත්තා 162ක් ලබා ගත්තා කඩලු 5ක් දැවෙද්දී. අපි කතා කරත් එහෙම වෙන්කටේෂ් අය සහ පැට් කමින්ස් විශිෂ්ට නින්දයක් ක්‍රීඩා කරා. අපි කතා කරත් එහෙම 6 වෙනි කඩුලට සම්බන්ධතාවය වෙන්කටේෂ් අයගේ සහ පැට් කමින්ස්ගේ ලකුණු 61ක් ඒ පන්දු වාර 2යි පන්දු 5කින් කියන්නේ පන්දු 17කින් ලකුණු 61ක් ඒ පාර්ට්නර්ෂිප් එක. ඒක තමයි ජයග්‍රහණය අරන් ආව. අපි කතා කරද්දී පැට් කමින්ස් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ නායකයා, ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් නායකයා. ඉතින් ඔහු පකිස්තාන තාක සංචාරයේ ඉවර කළා තමයි ඉන්දියාවට එන්නේ. එහෙම ඇවිල්ලා ඔහුගේ පළවෙනි තරගයේම ඔහුට හැකියාවක් ලැබුණා විශිෂ්ට දස්කම් දක්වන්න. අපි කතා කරත් ඒක පන්දුවෙන් මුලින්ම ඔහු කඩුරු දෙකක් ලබා ගන්නවා ලකුණු 49කට. ඊට පස්සේ පිතිකරුවෙක් විදිහට ඔහුට හැකියාවක් ලැබෙනවා ලකුණු 56ක් ලබා ගන්න පන්දු 15කින්. ලකුණු 56ක් පන්දු 15කින් 4 පාරවල් 4ක් සහ 6 පාරවල් 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. ඉතින් පහරාත්මක වේගයේ ස්ට්‍රයික් රේට් එක 373.33ක් ලකුණු 56ක් පන්දු 17කින්. ඒකම අපි කතා කරත් එම ඩැනියල් සෑම්ස් යොමු කරපු 16 වෙනි පන්දු වාරයට ඔහුට හැකියාවක් ලැබුණා ලකුණු 35ක් ලබා ගන්න. ඒ පන්දු වාරයට ලකුණු 35ක් ලබා ගත්තදී one of the most expensive overs in the IPL history. අපි කතා කරත් එම ලකුණු 35ක් කියන්නේ විශාල ලකුණු සංඛ්‍යාවක්. ඒකම පැට් කමින්ස්ගේ අර්ධශතකය ගැන කතා කරත් එම ඔහුගේ අර්ධශතකය ඔහු ලබා ගන්න පන්දු 12කින් පන්දු 14කින් සමාවන්නේ. ඉතින් පන්දු 14කින් ඒක තමයි ඊක්වල් කරනවා highest 50 runs විශිෂ්ට ඉනිමක් පැක් කමිස්කෙන්. ඉතින් ඔහුගේ පළවෙනි තරගයේම ඔහුට හැකියාවක් ලැබෙනවා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන්න.